අයිබෝන් හැමෝටම කැලේ රජුරු කවුද කියලා මම ඇහුවොත් හැමෝම දෙනු උත්තරේ තමයි සිංහා කියන එක. ඒ වගේම අපේ රටේ ජාතික කොඩීනේ මොන සතාද කියලා ඇහුවොත් ඒකටත් උත්තරේ සිංහයාම තමයි. ඉතින් අපේ ලංකාවේ ඉතාම ඈත අතීතයේදී වාසය කළා දැන් එනකොට වඳේලා ගිය ඒත් ලෝකේ තවමත් ජීවත් වෙන බලල් පවුලින් ලස්සනම වගේම ඉතා විශාල සමාජිකයෙක් තමයි සිංහයා කියන්නේ. අපි අහලා තියෙනවා සිංහෙක් වගේ නිර්භීතයි, එඩිතරයි, ශක්තිමත් වගේ උපමා. ඒ වගේම ලයන් කින්ග් කේ සිම්බා, දානියේ කේ ඇස්ලන් නම් අපිට අමතක කරන්න පුළුවන් චරිත නෙමෙයි. ඒ වගේම සිංහල්ලේ ආයි කඩල්ලේ. ඉතින් මම කියන්නේ ගියේ මිනිස්සුන්ගේ ආදරේ දිනාගත්ත මේ සත්වයා අද වෙනකොට වඳ වී යාමේ තව දිනයකට මුහුණ දීලා තියෙන්නේ දඩයම් කිරීම නිසා. අද මම මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ ලෝකේ ජීවත් වෙන සිංහෝ විශේෂ කීපයක් ගැන. සමහරවිට ඕගොල්ලෝ දැනන් ඉන්නේ ඇත්තේ අප්‍රිකානු සිංහස ආසියානු සිංහ කියලා කොටස් දෙකක් විතරයි ඉන්නේ කියලා. ඒත් විද්‍යාත්මකව පැන්තේරා ලියෝ කියලා හඳුන්වන මේ කැලේ රජාගේ උපවිශේෂ කීපයක් ඉන්නවා. ඒවෙන් කීපයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ වගේම මේ පල්ලෙහෙන් තියෙනවා සබ්ස්ක්‍රයිබ් කියලා රතු පාට බටනයක්. ඔය එක කලින් ක්ලික් කරලා තිබුණ නැත්නම් මේ පාර ක්ලික් කරලා ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරගෙන යන්න. බාබරි සිංහයා විද්‍යාත්මකව පැන්තේරා ලියෝ ලියෝ විදිහට හඳුන්වන මෙයාට නෝත් අප්‍රිකන් ලයන් කියලත් කියනවා. ඒ කියන්නේ අප්‍රිකාවේ උතුරු ප්‍රදේශවල තමයි මෙයා ජීවත් වෙලා තියෙන්නේ. ඉස්සර නම් මෙයාලා ඊජිප්තුව, ටියුනීසියාව, මොරොක්කෝ, ඇල්ජීරියා වගේ ප්‍රදේශවල ජීවත් වුණා. ඒ තිවක් බවක් නැතුව කරපු දඩයම් කිරීම නිසා 1920 මොරොක්කෝ වලදී අවසාන බාබරි සිංහයා ඝාතනයට ලක් වුණා. මොරොක්කෝවේ තියෙන රාබර්ට් සූ එක වගේ සත්තු උද්‍යානවල විතරයි දැන් මේ බාබරි සිංහයාව දැක ගන්න ලැබෙන්නේ. මොකද මෙයා දැන් ස්වභාවික වනාන්තර වලින් වදේලා ගිහිල්ලා එක්ස්ටින්ක්ට් ඉන් වයිල්ඩ් කියන ගොඩට තමයි අයිති වෙන්නේ රතුදත්ත පොතේ. සිංහයින්ගේ මේ උපවිශේෂ වලින් ගත්තොත් විශාලතම විශේෂයක් තමයි මේගොල්ලෝ. මොකද මේ එක්කෙනෙක් සාමාන්‍යයෙන් අඩි 9.8ක් 10.8ක් විතර දිගයි. ඒ වගේම කිලෝග්‍රෑම් 200ක් විතර බරයි. අපි දැන් බලමු ඊළඟ එක්කෙනා මසායි සිංහයා. මෙයා ඉන්නේ අප්‍රිකාවේ නැගෙනහිර ප්‍රදේශයට වෙන්න. පැන්තේරා ලියෝ නුබිකා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙයා මොසැම්බික්, ඉතියෝපියා, කෙන්යා, ටැන්සානියා වගේ ප්‍රදේශවල තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම අඩි 2600ක් විතර උස ප්‍රදේශවල පවා මේ මසායි සිංහයෝ ජීවත් වෙනවා. ඉතින් මේ පිරිමි සතෙක් සාමාන්‍යයෙන් අඩි 8.2ක් 9.8ක් වගේ දිගයි. ඒ වගේම තමයි ගෑනු සතෙක් අඩි 4.5ක් 8.5ක් වගේ දිගයි. මෙයාලගේ බොහොම පැහැදිලිව කැපිපෙන වෙනස්කම් කීපයක් තියෙනවා. ඒවා තමයි සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ පිට දිහා බැලුවාම අපිට පේනවා මෙයාගේ පිටේ තියෙන කර්වස් ගතිය ටිකක් අඩුයි. අනෙක් සිංහ විශේෂවලට වඩා මේ ගතිය ටිකක් අඩුයි. ඒ වගේම මෙයාගේ කකුල් ගත්තොත් අනෙක් සිංහ විශේෂවල කකුල් වලට වඩා දිගයි. ඒ වගේ මේගොල්ලන්ගේ කේශර නිකන් හරියට පේන්නේ නිකන් පනාවකින් පස්සට පීරලා වගේ. ඊළඟට අපි කතා කරන්නේ ආසියානු සිංහයා ගැන. ඉන්දියන් ලයන්, පර්සියන් ලයන් කියලා හඳුන්වන මෙයාට විද්‍යාත්මකව කියන්නේ පැන්තෙරා ලියෝ පර්සිකා කියලා. තුර්කියේ සිට ආසියාවේ ගිනිකොන ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වෙලා හිටපු මේ ආසියානු සිංහයා දැන් ඉන්දියාවේ ගුජරාට් වල තියෙන ගිර් නැෂනල් පාර්ක් එකට විතරක් සීමා වෙලා තියෙනවා. මේ ජාතිය පිරිමි සතෙක් කිලෝග්‍රෑම් 160-90ක් විතර බරයි. ඒ වගේම තමයි ගෑනු සතෙක් නම් කිලෝග්‍රෑම් 110-120ක් විතර බරයි. මෙයාලගේ වඩේ දික්කතර විහිදෙන ආකාරයේ නැම්මක් හමින් හැදිලා තියෙනවා. ඒක තමයි මේ ආසියානු සිංහයාගේ විශේෂතම හඳුනා ගැනීමේ ලක්ෂණය වෙන්නේ. අප්‍රිකාවේ ජීවත් වෙන සිංහ විශේෂවලට සාපේක්ෂව බලද්දී මේ ආසියානු සිංහයින්ගේ කේශරවල එහෙම විශාල වර්ධනයක් නැහැ. මෙයාලගේ කන් දෙකේම හොඳට පේනවා. ඒ වගේම අප්‍රිකානු සිංහය වගේ නෙමෙයි මේගොල්ලන්ගේ ජානමය විවිධත්වයක් ටිකක් අඩුයි. ඒ වගේම මෙයා වඳ වී යාමේ තවදිනට ලක්විච්ච සත්වයෙක් විදිහට IUCN එකකින් නම් කරලා තියෙනවා. ඊළඟට මේ සවුත් වෙස්ට් අප්‍රිකන් ලයන්, ඒ කියන්නේ නිරිත දිග ප්‍රදේශයේ තමයි මෙයා ජීවත් වෙන්නේ අප්‍රිකාවේ. ඒ වගේම මෙයාට කටංගා සිංහයා කියලාත් කියනවා. මෙයා විද්‍යාත්මකව හඳුන්වන්නේ පැන්තෙරා ලියෝ මෙලනෝ කයිටා කියලා. මෙයාලා ජීවත් වෙනවා ෂයරේ, ඇන්ගෝලා, සිම්බාබ්වේ, බොට්ස්වානා, නැමිබියා සහ බටහිර සැම්බියා කියන ප්‍රදේශවල. දැන් ප්‍රදේශ ගොඩක නම් කිව්වනේ. දැන් ඔයාලට හිතෙන්නේ නැති මෙයා ගොඩක් කොමන් එකෙක් කියලා. ඒත් ඇත්තට මෙයා කොමන් එකෙක් නෙමෙයි. මෙයා ගොඩක් දුර්ලභ සිංහෙක්. මොකද ඒකට හේතුව තමයි දඩයම් කිරීම. ඒ වගේ මෙයාත් ඉතා විශාල සිංහ විශේෂයක්. පිරිමි සතෙක් සාමාන්‍යයෙන් අඩි 8.2ක් 10.2ක් තරම් විතර දිගයි. ගෑනු සතෙක් අඩි 7.5ක් 8.7ක් විතර දිගයි. ඒ වගේම තමයි පිරිමි සත්තු කිලෝග්‍රෑම් 140ක් 240ක් විතර බරයි. ඒ වගේම ගෑනු සතෙක් කිලෝග්‍රෑම් 105ක් 170ක් විතර බරයි. ඉතියෝපියානු සිංහයා පැන්තෙරා ලියෝ රූස්වෙල්ට් කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙයානම් තරම කුඩා ශරීරයක් වගේම අඳුරු පැහැ කේශර තියෙන සිංහෙක්. ඉතින් මෙයාලා විශේෂ වෙන්නේ මෙයාලගේ මේ කළු පාට කේශර කලාපය නිසා තමයි. කාලයක් වඳ වෙලා කියලා හිතාගෙන ඉඳලා 2016 දී තමයි කුඩා කණ්ඩායමක්
නැවත වතාවක් හොයාගත්තේ. මෙයාව ඇඩිස් අබාබා ලයන්, ඒ වගේම ඇබිසිනියන් ලයන් වගේ නම් වලුත් හඳුන්වනවා. මෙයාලා වෙනම සිංහ විශේෂයක් කියලා මුලින්ම හොයාගන්නේ 2012 දී. ඇඩිස් අබාබා කියන සත්වෝද්‍යානයේ තමයි මේ රිසර්ච් එක සිද්ධ කරන්නේ. ඉතින් මේ සිංහයාගේ ජානමය සහ රූපානුදර්ශ විශ්ලේෂණය මගින් මේගොල්ලෝ වෙනම සිංහ උපවිශේෂයක් කියලා හොයාගන්නවා. ට්‍රාන්ස්වාල් සිංහයා. මෙයාට කලහාරි සිංහයා කියලත් කියනවා. විද්‍යාත්මකව පැන්තෙරා ලියෝ ක්‍රූගරි කියලා තමයි මෙයාව හඳුන්වන්නේ. දකුණු අප්‍රිකාවේ තමයි මෙයාලව දෙකක බලා ගන්න පුළුවන් වෙන්නේ. දකුණු අප්‍රිකාවේ ක්‍රූගර් නැෂනල් පාර්ක් එකේ වගේම ස්වාසිලන්තයේ ලේන් නැෂනල් පාර්ක් එකේ මෙයාට සෑහෙන ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ වගේම දිගින් ගත්තොත් පිරිමි සතෙක් අඩි 8.5ක් 10.5ක් වගේ වෙනවා. ඒ වගේම වරින් කිලෝග්‍රෑම් 150ක් 250ක් වගේ වෙනවා. ගැහැණු සතෙක් දිගින් අඩි 7.7ක් 9ක් වගේ වෙනවා. ඒ වගේම වරින් කිලෝග්‍රෑම් 110ක් 182ක් වගේ වෙනවා. වෙස්ට් අප්‍රිකන් ලයන්, ඒ කියන්නේ බටහිර අප්‍රිකානු සිංහයා. මෙයාට සෙනෙගාල් ලයන් කියලාත් කියනවා. මෙයා අතිශයම වඳවියාමි තර්ජනයට ලක්වෙච්ච කෙනෙක්. පෙන්තෙරා ලියෝ සෙනෙගාලින්සිස් කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙයා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ඉඳන් සෙනෙගාල් දක්වාම කලාපය ඇතුළේ තමයි ව්‍යාප්ත වෙලා ඉන්නේ. ඒත් මෙයාලා විශාල ප්‍රමාණයක් නම් දකින්න හම්බු වෙන්නේ නැහැ. බොහොම කුඩා කණ්ඩායම් වශයෙන් තමයි මෙයාලා දැක ගන්න ලැබිලා තියෙන්නේ. වඳවියාමි තර්ජනයට තවත් අදින්ම ලක්වෙච්ච එකේ තමයි මේ කොංගෝ සිංහයා කියන්නේ. එයාලා කොංගෝ, ගංගා ද්‍රෝණි ආශ්‍රිත වගේම උගන්ඩාවේ තමයි බහුලව දකින්න ලැබිලා තියෙන්නේ. මේ කොංගෝ සිංහයා විද්‍යාත්මකව හඳුන්වන්නේ පැන්තෙරා ලියෝ ඇසන්ඩිකා කියලා. ඒ වගේම කේප් ලයන් කියලා හඳුන්වපු මේ දකුණු අප්‍රිකාවේ ජීවත් වෙච්ච සිංහ විශේෂණ දැන් වෙනකොට වඳවිලා ගිහලා ඉවරයි. ඉතින් අපි මේ සිංහයෝ සිංහයෝ කියලා කෑ ගැහුවට දැන් සිංහයෝ ජාති කීයක් ඉන්නවද කියලා දැන් ඕගොල්ලන්ට පේනවනේ. ඉතින් මෙතන නොකිය වෙච්ච තවත් සිංහයෝ ජාති ඔයාලා දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම දන්නේ නැති තවත් කෙනෙකුට දැනගන්න මේක ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න උනම් අපිත් එක දිගටම ඇඳිලා ඉන්න. එහෙනම් අපි ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.